ඔයත් කවදාහරි දවසක ප්‍රතික්ෂේප වුණ කෙනෙක්ද? ජීවිතේ හැම දෙයක්ම හෙන ගැහුවා වගේ කඩාගෙන වටන කෙනෙක්ද? මතක් වෙන මොහොතක් ගානේ පිච්චි පිච්චි ජීවත් වෙනවද? එහෙනම් මේ ඔබේ කතාව. අකමැති වුණත් අපේ ජීවිතේට එන ප්‍රශ්න, දුක්කම් කටලු, ඒ වගේම නින්දා අපහස ඒව සම්නම වෙනවා මේ ජීවිතේ. වරදක් නැතත් මේ ජීවිතේ නිහඬ බලා ඉන්න වෙන තැන් අප්‍රමාණයි. අපිට වැඩිපුරම hina උනේ ජීවිතේ කැඳ හැලයක් කරගෙන හිටපු මිනිස්සු. අපිට තැන් තැන් වල පද හදුවේ මේ ලෝකෙට පේන්න සුදු රෙද්දක් පොරවගෙන මල් වට්ටිය අතේ තියන් බයින හපු මිනිස්සු. මොනට hina වෙලා නැති තැන වැරදි කිව්වේ කලින් හිට කන්නවත් කොන්දක් නැති මිනිස්සු. ඔව් ජීවිතේ අපිට වැඩිපුරම හම්බුනේ එහෙම මිනිස්සු නේද? ඔයව වටන්න උත්සාහ කරයි. ජීවිතේ එපා කරයි. ඔයා හැම හීනයකින්ම කඩාගෙන වැටේ. ඔයාගේ ආදරේ ඔයව ප්‍රතික්ෂේප කරයි. ඔයා එපා කියලා දාලයයි. ඔයව මඟ හරින්න දහසක් හේතු කියයි. යන්න දෙන්න. ලේසියෙන්ම අත්හරින්න. ඔයාට දවසක තේරුම් යයි ජීවිතේ තියන්නේ ඔයාව ප්‍රතික්ෂේප කරපු මිනිසුන් ළඟ නෙමෙයි කියලා. ඔයාගේ ජීවිතේ ඔයාව රිදවපු, තලාපෙලා දාලා ඔයාට අපහාස කරපු මිනිසුන්ට ස්තෝති කරන්න. ජීවිතේ එතනින් පටන් ගන්න. ගෙවන්නට තිබුණු කර්මයක් එසේ ගෙවා නිම කළා කියලා හිත හදා ගන්න. ප්‍රශ්න දුක්වලට පැතිවලින් වසවලින් විසඳුම් හොයන්න එපා. එතකොට ඔයා පරාදයි. එක පාරක් වැටුණා නම් සිය දහස් වාරයක් නැගිටින්න උත්සාහ කරන්න. ප්‍රේමය නම් හැමවීම ප්‍රමාද විය යුතුමයි. ප්‍රමාදයේ තුලින් ලැබෙන බිඳ වැටීම් සහ අත්දැකීම් සැපය ප්‍රේමය මත දාක පෝෂණය කරනවා. ජීවිතයේ වටිනාම හෝරාව වටිනාකමින් ගත කරන්නට ප්‍රමාද වූ ප්‍රේමය ඉවහල් වෙනවා. ඒ නිසා හැර යන්න උන්ට යන්න දෙන්න. ආශිර්වාද කරන්න. හැම මොහොතකම සබා දහම සුදුසම දේ අපිට ලබා දෙනවා. අවශ්‍ය වන්නේ අවස්ථාවට ආදරය කිරීමත් ඉවසීමත් පමණමයි. මතක තියාගන්න. ඉඩෝරිය ඉවර වෙන්නේ පින්වන්ත හිත්වලට වසන්තයේ පිණි හැගෙන කියලා. වැටුණ තැන්වල නැවතුණා නම්, රිදුන තැන්වල වැළපුණා නම්, පෙරදුමට බය වුණා නම් අපේ මනියත් ඉස්සලා ගොඩක් කල නේද? අත්හැරෙන සියල්ලටම සිනාසී නිහඬව සමුදෙන්න. ඔයා ළඟ රැදෙන්නේ සැපය ලෙසම ඔයාට හිමිදෑ පමණමයි. නිසකවම දිනක අපි මිය දේවි. ඒත් අනික් හැම දවසකම අපි ජීවත් විය යුතුමයි.